හොඳයි එහෙමනම් ඔන්න අද දවසේ අපි සූදානම් වෙනවා ත්‍රිමාණ වැඩසටහන ආරම්භ කරන්නට. ඉතින් අද දවසේ ත්‍රිමාණ වැඩසටහන ඔස්සේ විශේෂ මාතෘකාවක් අපි කතා බහ කරනවා. ඒ තමයි අපි ලෝකයේ විවිධ රටවලින් විවිධ ආයතනවලින් සහ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගන්නවා සංවර්ධනය වන රටක් විදිහට. ඉතින් රටවල් මෙහෙම ණය ලබා ගන්නකොට විශේෂයෙන් අපි වගේ රටක් මෙහෙම ණය ලබා ගන්නකොට අපිට හැමතිස්සෙම ඇහෙන්න ඒ වගේම පේන්න ලැබෙනවා මේ ණය ලබා ගැනීමට විරුද්ධව තවත් පාර්ශවයන් කටයුතු කරන ආකාරය විවිධ විරෝධතා මතුවෙනවා. විශේෂයෙන් මැතිවරණ කාලවලදී ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන ඒවායි ප්ලග් එක ගහන ඒවායි ණය ලබා ගන්න ඕනේ එපා මේ වගේ කතන්දර අපිට අහන්න ලැබෙනවා. ඊට පස්සේ අපි අරගත්ත මේ මෑතකදී බැංකුවලින් ණය රටවල් විදිහට ඊට පස්සේ මේ මෑතකදීම අපිට කතා බහ වෙනවා දකින්න ලැබෙනවා තම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණයක් පිළිබඳව. ඉතින් මේ වගේ ජාත්‍යන්තර ආයතනවලින් ණය ලබා ගැනීමට කොටසක් විරුද්ධ වෙනවා. සමහර විට විරුද්ධ වෙන අයම බලයට පැමිණියාම ඒ ආයතනවලින් ණය ලබා ගන්නවා. ඉතින් මේ ණය ලබා ගැනීම අපේ රටට කොයි විදිහටද බලපාන්නේ? හිතකරද? ණය ලබා නොගෙන අපේ රටට පවතිනට බැරිද? මේ වගේ කාරණා ගැන අද දවසේ අපි හොයලා බලමු. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා තමයි මේ කතාබහට අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ආදරෙන් පිළිගන්නවා. 1970 වගේ ඈතට ගියොත් එහෙම අපේ රටේ ණය බර කොහොමද ඒ කාලේ තිබුණේ? ඔව් ඇත්තටම අපි ලෝකෙින් ණයක් ඉස්සල්ලාම ලබා ගන්නෙ නිදහසෙන් පෙර මේ ණය ගැන කතා කරද්දී අපි දන්නවා නුවර කොළඹ දුම්රිය මාර්ගයක් හදනවා. මේ දුම්රිය මාර්ගයට තමයි ඉස්සල්ලාම ලන්ඩන් ස්ටොක් මාකට් එකෙන් අපි ණය ලබා ගන්න. ඒ ණය ලබාගෙන මේක හදනවා දුම්රිය මාර්ගය. එතන තමයි ලංකාව ලිඛිත ඉතිහාසය තුළ ඉස්සල්ලාම විදේශයකින් ණයක් ලබා ගන්න. දැන් කොහොමද ඉතිහාසය සඳහන් වෙන්නේ? ඔක ගිවල ඉවරද? තාම ගිවනවද? මම හිතන්නේ ඒක ගිවල ඉවරයි. ඒ ණය ලබා ගත්තට පස්සේ ඔහොම එන අපේ ආර්ථිකය 1950 ගණන් වලදී අතරම 1950 අගෝස්තු වලදී අපි සම්බන්ධ වෙනවා ජාත්‍යන්තර මුල් අරමුදලට. එදා ඉඳලා දිනින් ලබාගත්තු මේ ණය මේ වෙද්දි ඉතාමත් විශාල වශයෙන් අපි ණය ගන්නා රටක් බවට, ඒ වගේ ණය ගෙවීමේ නොහැකියාව තියෙන රටක් බවට දක්වා වර්ධනය වෙනකන් අපි ණය ලබා ගන්නවා. සාමාන්‍යයෙන් අපි ණය ලබා ගැනීම වැඩි කලේ 1970 ගණන් 77ට පස්සේද? අපි උත්සාහ කරේ අපේ ස්වශක්තිය නැගෙහිටින්න තමයි 77ට පෙර. විශේෂයෙන්ම දේශානුරාගයත් එක්ක මිශ්‍ර වෙච්ච ආර්ථිකයක් තමයි අපි ගොඩනගන්න උත්සාහ කරේ. එතකොට අපි ගොඩාක් කලකට උත්සාහ කරේ අපේ ශක්තියෙන්ම නිර්මාණය කරගත්තු ආර්ථිකයක් ගොඩනගන්න. හැබැයි 77න් පස්සේ මේ තත්ත්වය වෙනස් වෙනවා. 77න් පස්සේ අපි පෙළඹෙනවා ඇත්තටම අපේ ආර්ථිකය විශේෂයෙන්ම ලෝක ආර්ථිකයත් එක්ක හැඩගස්සා ගන්න. අපි අපේ රට විවෘත කරනවා. මේ විදිහ මේ විවෘත කිරීම නිසා අපේ අර එතෙක් අපේ තිබිච්ච සියලු කර්මාන්ත විශේෂයෙන්ම ජාත්‍යන්තර තරංකාරීත්වයට මුහුණ දීමට නොහැකිව මියෑ දෙන්න පටන් ගන්නවා. මේ මියෑදීම නිසා අර දේශීය ආර්ථිකය දිනෙන් දින අභාගයට යනවා. මේ යෑම තුළ අපේ දේශීය වශයෙන් ආදායම් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා, රජයට වගේම පුද්ගලයන් වශයෙන්. ඒ නිසා අපේ විදේශ වත්කම් දිනෙන් දින ෂර් වෙමින් යනවා. හැම දෙයක්ම අපිට පිටරටින් ගෙන්වා දේශීය වශයෙන් පරිභෝජනය කරන්න සිදුවෙන තත්ත්වයකට පත් වෙනවා. මේ තත්ත්වය තුළ අපිට රට තුල ආදායම් උපයන්නේ නැති නිසා පරිභෝජනය සඳහා පවා අපිට විදේශවලින් ණය ගන්න තත්ත්වයට අපිපත් වෙනවා, විශේෂයෙන්ම 77න් පස්සේ. හොඳයි, එතකොට එහෙම ණය අරගෙන මේ වෙනකොට දල වශයෙන් අපි ජාත්‍යන්තර රටවල් වලට ආයතන වලට තියෙන මුළු ණය ප්‍රමාණය රටක් විදිහට කොච්චරද? රටක් විදිහට අපි කතා කරොත් අපි එක් පුද්ගලයෙක් කතා කරමු, මම හිතන්නේ වඩාත් පැහැදිලි. එක් පුද්ගලයෙක් මේ විදිහ අපේ රටේ මිලියන 20ක් ජනගහනයක් ඉන්නවා. මේ විදිහ අපේ රටේ එක් පුද්ගලයෙක් 104,000කට වඩා ණය වෙනවා. මේ වෙනකොට. ඒ කියන්නේ අපි 104,000 මිලියන 20න් වැඩි කරපුවාම අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය එනවා. හිතා ගන්නත් බැරි ප්‍රමාණයක්. මේ 77ට පෙර මේ තත්ත්වය පවතින්නේ 1970 කාලේ වගේ පවතින්නේ එක් පුද්ගලයෙක් රුපියල් 2ක් තමයි
මට මතකයි අපි ඉස්කෝල යන කාලෙත් ඒ දවස්වල 70000ක් ලක්ෂයක් අතර මුදලක් තමයි ණය තිබුණේ. ඉතින් එක පුද්ගලයෙක් ওই විදිහට සඳහන් කරනවා නම් ඒ කාලේ ඒකට විරුද්ධව ලොකු ජනමතයක් රටේ ඇති වෙලා තිබුණා එක්කෙනෙක් මෙච්චරක් ණය කියලා. දැන් ලක්ෂ 4ක් පැනලා. එක්කෙනෙක්ගේ ණය ප්‍රමාණය. හරි මට කියන්න දැන් අපි ණය ලබා ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව මෙන්න මේවා කෙටියෙන් මට පහදලා දෙන්න කොහොමද බිහි වෙන්නේ මේවා මේ රටවල වලට ණය දෙන්නේ? ඔව් ඇත්තටම ජාත්‍යන්තර මුල් අරමුදල මේ විශේෂයෙන් මෑත වකවානුවේදී අවිතාමත් කතාවේ බහට ලක්කිච්ච ආයතනයක් හිටින මේ ආයතන බිහි වෙන්නේ ජාත්‍යන්තර මුල් අරමුදල විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ දියුණු රටවල් වලට විශාල චෝදනාවක් ආවා. ඔවුන් මේ යුද්ධ කරන්නේ ඔවුන් මේ දියුණු වෙලා තියෙන්නේ මීට පෙර මේ දියුණු වෙමින් පවතින රටවල් යටත් කරගෙන ඉඳලා ඒ ආර්ථික සූරාකාල ඒවයින් ලාභගත්තු සල්ලි වලින් තමයි ඔවුන් මේ දියුණු වෙලා තියෙන්නේ. ඔවුන් යුද්ධ කරනවා ඒ වලින්. නමුත් මේ රටවල් දිහා ආපසු හැරී බැලීමක් නැහැ කියලා. ඒ චෝදනාව ඔවුන්ට දැඩි ලෙස එල්ල වෙනවා. ඒ චෝදනාවට පිළිතුරක් වශයෙන් තමයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔවුන් මේ දියුණු වෙමින් පවතින රටවල් නොදියුණු රටවල දියුණු කරන්න උදව් දෙන්න ආයතනයක් හදා ගන්නවා. ඒ ආයතනය තමයි ජාත්‍යන්තර මුල් අරමුදල වෙන්නේ. ජාත්‍යන්තර මුල් අරමුදලට මුදල් කොහෙන්ද ලැබෙන්නේ? ජාත්‍යන්තර මුල් අරමුදලට මුදල් ලැබෙන්නේ විවිධ රටවල් වලින් ලැබෙන සමාජික ගාස්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ රටවල් වල තමුන් ළඟ තියෙන වැඩිපුර ණය සමායන් වැඩිපුර අරමුදල් ඒ ජාත්‍යන්තර මුල් අරමුදල ආයෝජනය කරනවා. ආදායම් ලබා ගැනීම. ආදායම් ලබා. මොකද ජාත්‍යන්තර මුල් අරමුදල අපිට නොමිලේ ලබා දෙන්නේ නැහැ ණය. දැන් මෙවර ලබාගත්තු ණයටත් අපි 100%ක ඉතාමත් අපිට පේන්න පුළුවන් ඉතාමත් සහනදායි පොලියක් කියලා. නමුත් හිතන්න ඕනේ ඩොලර් මිලියන 1.1-1.2ක් වගේ ප්‍රමාණයක් 100%ක් කියන්නේ ණය පොලිය ඉතාමත් විශාලයි මුදල් මෙයාගයක් වශයෙන්. නිසා 100%ක් වගේ ණයක් ඒගොල්ලෝ පොලියක් අය කරනවා අපි. එතකොට අර ඒක අර ඔවුන්ගේ ආයෝජනය කරලා තියෙන සමාජික රටවල් වලට ආදායමක් හැටියටත් ගලා යනවා. හරි. එතකොට මට කියන්නේ ලෝක බැංකුවේ නිර්මාණය වෙන්නේ කොහොමද? ලෝක බැංකුව ඇත්තටම කරන්නේ ඇත්තටම ශ්‍රී ලංකා අපි දන්නවා ලංකාවෙත් ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙනවා. මහ බැංකුවේ ප්‍රධාන කටයුත්ත තමයි ශ්‍රී ලංකා ආර්ථිකයේ මුල්‍ය පාලනය සිදු කිරීම. ඒතකොට ලෝක බැංකුවේ ඇත්තරම් බිහිවීමේ මූලිකම එක් පරමාර්ථයක් තමයි මේ සමස්ත ලෝකයේ ආර්ථිකයේ හැසිරවීම. ඒ කියන්නේ දැන් අපි එක් එක් රටවල් වල තියෙන සමස්ත ආර්ථික එක් තැනකට ගොනු කරලා එක් රටාවකට හසුරුවා ගැනීම තමයි ලෝක බැංකුවේ ප්‍රධාන පරමාර්ථය හැටියට තමයි ඒගොල්ලෝ ලෝක බැංකුව බිහි කරන්නේ. ඒකට අරමුදල් ඒකටත් අරමුදල් හම්බෙන්නේ අර ඉස්සලා පෙර කිව්ව ආකාරයට විවිධ රටවල් වල සමාජික ගාස්තු වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන්ගේ අමතර මුදල් ණය දීලා යම් මේ ආදායමක් උපයා ගැනීම වෙන්න පුළුවන්. දැන් දැඩි විරෝධයක් රටේ දේශපාලන වේදිකාවලදී වගේම ඒ විවිධ තැන්වල මතුවෙනවා ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒ අතරේ අපිට තවත් අහන්න ලැබෙන බැංකුවක් තියෙනවා ආසියානු සංවර්ධන බැංකුව. මේකත් ණය ලබා දෙනවා. ඔව් ආසියානු සංවර්ධන බැංකුවේ විශේෂම අරමුණ වෙන්නේ චෝදනාවක් තියෙනවා ලෝක බැංකුව ජාත්‍යන්තර මුල් අරමුදල විශේෂයෙන්ම ආසියානු රටවල් වලට වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒවෙන් ණය ගන්න අමාරුයි. ඒ නිසා තමයි ජාත්‍යන්තර වශයෙන් තියෙන මේ චෝදනාවට පිළිතුරක් වශයෙන් තමයි ආසියානු සංවර්ධන අරමුදල බිහි වෙන්නේ. ආසියානු සංවර්ධන බැංකුවට වැඩිපුර දායකත්වයක් ලබා දෙන්නේ ජපානය, ඕස්ට්‍රේලියාව වගේ තියෙන ආසියානු රටවල්. හරි. දැන් සාමාන්‍ය මං හිතන ඔයාලා දල අදහසක් එන්නේ මේ ජාත්‍යන්තර මේ මුදල් ලබා දෙන ආයතන පිළිබඳව. දැන් අපි ඊට කියන්න අපේ රටට මේ ණය ගන්නේ නැතුව දුවන්න බැයිද? ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක නාරද ඔබ ඇහුවේ. ඇත්තටම ණය ගන්න නැතුව දිනු වෙච්ච රටවල් ලෝකේ තියෙනවා. ණය ගන්න නැතුව දිනු වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපේ එදිනෙදා ජීවිතයේදී වුණත් සමහර ලාවට අපිට අපි කියනවා අපේ ගමේ භාෂාවෙන් අපිට අතමාරු කරගන්න අවශ්‍ය වෙනවා. හැබැයි මම කියන්නේ මා ඉන්න ස්ථාවරේ නම් ණය ගන්නවද නැද්ද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ඒ ණය මොකටද යොදාගන්නේ කියලා. අපි සරලව කතා කරනවා නම් මට පුළුවන් ඔයාගෙන් රුපියල් 100ක් ඉල්ලගෙන මට පුළුවන් ඒ රුපියල් 100 මගේ එදිනෙදා කෑම වියදම් පියවා ගන්න. එහෙම නැත්නම් මට පුළුවන් ඒ රුපියල් 100 ඉල්ලගෙන ඒක යම්කිසි නිෂ්පාදනයක යම්කිසි ආයෝජනයක නැත්නම් යම් ව්‍යාපාරයක යොදලා ආදායමක් උපයන්න. හැබැයි මම ඒ රුපියල් 100 ගන්න එවාගේ ණයට ඒ දෙකම මේක කාර්යයන් දෙකක්. පරිභෝජනය සඳහා ගන්නා ණයස අර දෙවනුව සඳහන් කරේ යම්කිසි ආයෝජනයක් නැත්නම් ඒකින් අපි යම් ආදායමක් ඉපීමේ පරමාර්ථයෙන් ගන්න. මේ දෙක දෙකක්. මම අර ඔයාගේ ණයට අරගෙන ගන්න
රුපියල් 100න් පරිභෝජනය කළාට පස්සේ මට ගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නයකට මුහුණ පාන්නේ සිදුන. හැබැයි මම අර දෙවෙනුවට සඳහන් කර කාර්යයට ණය ගත්තාම මම ඒක ආයෝජනය කරාම ඒ ආයෝජනයේ යම්කිසි ආදායම උපයලා මට ඔයාගේ ණය ගෙවන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි ණය ගන්නේ අපි